ඉරානය සිය නැෂ්ටික ප්‍රතිපත්තිය සමාලෝචනයට ලක් කරමින් සිටින බව එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ උපදේශකයෙකු වන කමල් කරුරාසි දැනුම් දී තිබෙනවා. තෙහරානයේ පැවැත්ම සම්බන්ධ තර්ජනයකට නිරාවරණය වී ඇති බැවින් ඉස්ලාමීය ජනරජයේ සිය නැෂ්ටික මූලධර්මය වහා වෙනස් කරනු ඇතැයිද දැනුම් දී තිබුණා. නැෂ්ටිකව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණික හැකියාවන් මෙවන් විටත් ඉරානයේ සතුව පවතින බවයි අයතුල්ලා අලි කමේනිගේ උපදේශකවරයා ප්‍රකාශ කළේ. 2003 වසරේදී අධ්‍යාත්මික නායකයා නිකුත් කළ ෆට්වා ආඥාවක් මගින් ඉරානය තුල නැෂ්ටිකවි නිපදවීම තහනම් කර තිබුණා. එය ඉස්ලාමීය මූලධර්මයන්ට පටහැනි ක්‍රියාවක් ලෙසයි නම් කර තිබුණේ. 2019 දී එම ස්ථාවරය නැවත අවධාරණය කරමින් නැෂ්ටික බෝම්බ තැනීම සහ ගබඩා කිරීම සිදු නොකළ යුතු බවයි අයතුල්ලා අලි කමේනි ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඉරාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යෝජනා මාලාවක් මගින් නැෂ්ටික අවි නිපදවීමට වහා පියවර ගන්නයි ඉල්ලීම් සිදු කර තිබුණා. ඊශ්‍රායලයේ අවදානම්කාරී ක්‍රියා නවතා දැමීම සහ මේහැර සාධනීය විකල්පයන් නොමැති බවයි පෙන්වා දී ඇත්තේ. අනාගතයේදී ඉරානයේ නැෂ්ටික මධ්‍යස්ථාන වෙත ඊශ්‍රායල ප්‍රහාරක අවදානමක් කිසිසේත්ම බැහැර නොකළ යුතු බවද එමගින් අවධාරණය කර තිබෙනවා. මේ සම්බන්ධ යෝජනා උත්තරීතර නායකයා විසින් සැලකිල්ලට ලක් කරනු ඇති අතර ජාතියේ පැවැත්ම වෙනුවෙන් ඇතැම් දැඩි තීරණ වෙනස් කළ හැකි බවයි පෙන්වා දී ඇත්තේ. ඒ අනුව ඊශ්‍රායලයේ අවදානම් උත්සන්න වන්නේ නම් ඒ පිළිබඳ උපදෙස් නිකුත් කිරීමට තමන් සූදානම් බවයි අයතුල්ලා අලි කමේනිගේ උපදේශකයෙකු වන කමල් කරුරාසි සඳහන් කළේ. ඉරානයේ නැෂ්ටිකාවි නිපදවීම සඳහා මේ දක්වා උත්සාහයක් දරා නැතයිද හෙළි කර තිබෙනවා. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ජුනි මාසයේ සඳහන් කළේ ඉරානයේ රහසිගත නැෂ්ටික මෙහෙයුම්වල නිරත වන බවට සාධක ලැබී ඇති බවයි. මෙමගින් ආයුධ ශ්‍රේණියේ යුරේනියම් පිරිපහදු කිරීම ඉහළ නංවා ඇති අතර නැෂ්ටිකාවි කිහිපයකට ප්‍රමාණවත් යුරේනියම් එරට සතුව ඇතැයිද හෙළි කර තිබුණා. මේ සඳහා ජාත්‍යන්තරයේ සමග සහයෝගයෙන් කටයුතු කරන්නයි සිදු කරන ලද ඉල්ලීම් ඉරානය විසින් මේ දක්වා පිළිගෙන නැතයිද වාර්තා කර තිබෙනවා. මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කළේ ඉරානය නැෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීම සිය රාජ්‍යයේ ප්‍රධාන ඉලක්කය බවයි. මෙහිදී ඉරාන නැෂ්ටික මර්මස්ථාන වෙත පහර දී ඒවා වනසා දැමීම සඳහා කිසිදු ආකාරයකින් පසුබට නොවන බවයි අවධාරණය කළේ. ඉරානයේ නැෂ්ටික මධ්‍යස්ථාන සහ මෙහුම් ක්‍රියාවලිය තුළ ඊශ්‍රායල බුද්ධ්‍යාංශ නිරීක්ෂණයක් සිදු ඇති බවද සඳහන් කර තිබෙනවා. ඔක්තෝබර් 26 වනදා ඉරානය වෙත සිදු කළ ප්‍රහාර මගින් වරක් නැෂ්ටිකවි නිපදවීම සඳහා පරීක්ෂණ සිදු කර අතහැර දැමූ මධ්‍යස්ථානයක්ද තුරන් කළ බවයි අනාවරණ කළේ. මෙම අවදානම වැළැක්වීමේ වගකීම ජාත්‍යන්තරයේ හෝ ඇමරිකාව ඉටු නොකරන්නේ නම් ඊශ්‍රායලයේ විසින් එය අවසන් කරන බවද පවසා තිබෙනවා. අමරිකාව විසින්ද නැෂ්ටිකවි පිළිබඳ ඉරානය වෙත අනතුරුවැඟවීම් නිකුත් කර තිබුණා. මෙහිදී ඕනෑම හානිකර පියවරක් වැළැක්විය යුතු අතර ඉරානය නැෂ්ටිකවි සෙවීමෙන් වැළැකී යුතු බවයි සඳහන් කළේ. ඉරානය හා රුසියාව අතර පවතින ආරක්ෂක එකඟතාවයන් මත නැෂ්ටිකවි දැනුම ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන්ද සැකමතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පූර්ණ අවධානයකින් පසුවන බවයි ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඉරානයට පමණක් නැෂ්ටිකවි සම්බන්ධ සීමා පැනවීම අනුමත නොකරන බව එරට හමුදා විසින් අවධාරණය කර තිබෙනවා. ඊශ්‍රායලය නැෂ්ටිකවි සහිත රාජ්‍යයක් ලෙස නිල වශයෙන් නම් නොකළද එරට සතුව නැෂ්ටිකවි සංචිතයක් පවතින බවයි හෙළි කර ඇත්තේ. එම නැෂ්ටිකවි හා මධ්‍යස්ථාන ජාත්‍යන්තර නිරීක්ෂකයන් විසින් පරීක්ෂාවට ලක් කළ යුතුව ඇතැයිද දැනුම් දී තිබෙනවා. ඉරානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙය නියත වශයෙන් ගත යුතු තීන්දුවක් බවයි පෙන්වා දී ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.